ඊළඟට කිංච ලෝකේ පිය රූපං සාත රූපං මේ වචන දෙකෙන් මොකද අදහස් කරන්නේ කියලා පෙන්නනවා. කුමක්ද ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් සැප උපදවන මధుර ස්වභාවයෙන් හමු වෙන්නේ? ඒකේ පළවෙනි එක පෙන්නනවා ඇහැ. ඇහැ තමයි ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් සැප උපදවන සුළු ස්වභාවයෙන් හම් වෙන්නේ. තෘෂ්ණාව ප්‍රහීන වෙනවා නම් අන්නේ ඇහැ කෙරෙහි ප්‍රණීය ප්‍රහීන වෙන්න ඕනේ. නිරුද්ධ කරගන්නවා නම් ඇහැ කෙරෙහි තමයි නිරුද්ධ වෙන්න ඕනේ කියලා. එතකොට අපි ඊට කලින් ඔතන පොඩි ගැටලුවක් එක්කම අහන්න පුළුවන්ද? ඉදිරියට යනවා යන අතරතුර මක්නදා වැඩි ඉස්සලා අපි අර්ථ දැක්වා. පිය රූපං සාත රූපං කියලා කියන්නේ ඇසයි ඇස කියන සම්පූර්ණ ඒ මසත් එක්ක තියෙන ඇසේ කොටසයි කියලා ඔයටි ඉස්සලා වැඩසටහන එකදී. ඉතින් ඒ අර්ථය දැක්කම මෙතන තියෙනව නේද? එහෙම ඒක එහෙම එනව නේද? ඇහැ පෙනුම පෙන ඇහැට දැర్శණය වෙන දේ විතරක් නෙවෙයි තමන් තුල තියෙන ඇහැටත් කැමැත්තක් තියෙනවා කියන එකද අදහස් කරන්නේ දැන්? ඔව්, ඒ අර්ථයෙන් තමයි මෙතනත් තියෙන්නේ ඇත්තටම. ඒක දැర్శණය වෙන දේවල්නේ. අර අපි බාහිර කියලා කලින් හිතුවේ යම් බාහිර දේවල්, බාහිර වස්තු, ඊළඟට බාහිර පුද්ගලයෝ සත්වයෝ ඒ විදිහටනේ. දැන් ඊට කලින්ම පෙන්නනවා චක්කු, ඒ කියන්නේ ආධ්‍යාත්මික පැත්තේ තණ්හාව. මොකද මේ බාහිර දේවල් පේන්න නම් ඇහැ තියෙන්න ඕනේ. ඒ නිසා ඇහැට තණ්හාව ප්‍රබලයි. ඇහැට තණ්හාව ප්‍රබලයි. දැන් අපි කිව්වොත් ඔයාට ප්‍රිය මොනවාක්වත් දේවල් දකින්න නොලැබෙන විදිහට මේ දඬුවමක් ලැබෙනවා කියලා. කවුරු හරි අපි තම රාජ්‍ය කෙනෙක් හරි දඬුවමක් නියම කරනවා ප්‍රිය කිසිම දෙයක් මෙතනින් ඉස්සරහා දකින්න නොලැබෙන. ප්‍රිය දේවල් සියල්ල තමන්ගෙන් ඉවත් කරන දඬුවමක් දෙනවා. එතකොට ප්‍රිය කිසිම වර්ණය ආයේ කවදාවත් මේ ජීවිතේදී හම්බෙන්නේ නැහැ ඒ දඬුවමට ලක් වුණාම. තව දඬුවමක් නියම කරනවා ඇහැ ඔගොල්ලලා දානවා කියලා. එතකොට ওই දඬුවම් දෙකෙන් තෝරගන්න කියලා කිව්වොත් අපි තෝරගන්නේ කොයි දඬුවමද? ඉතින් පැහැදිලිවම ප්‍රිය දේවල් නම් දකින්න නැතුවට කමක් නැහැ, ඇහැ ඔගොල්ලන් එපා කියන උත්තරේනේ අපි දෙන්නේ ඕන කෙනෙක් නේද? ඒ මොකද ඒ සියලු ප්‍රිය දේවල් ඇහෙන් දකින්න පුළුවන් සියලු ප්‍රිය වර්ණ වලට වැඩිය ඇහැට අපි තණ්හා කරන හින්දායි අපි එහෙම තීරණයක් ගන්නෙ. ඒ වගේම අර කලින් දවසකත් මම කියන්නේ අපි තම අපි කන්න කැමති කිසිම රසයක් මෙතනින් එහාට අපිට ලැබෙන්නේ නැති දඬුවම ඒ රස ගෙන දෙන ආහාර හම්බෙන්නේ නැති දඬුවමක් හම්බෙනවා කියලා කිව්වොත් හරි, එහෙම නැත්නම් දිව කපල දානවා කියලා කිව්වොත් හරි, ඔය දඬුවම් දෙකෙන් කොයි දඬුවමටද අපි තෝරගන්නේ? තෝරි තේරීමක් හම්බුණා. රහ දේවල් නම් ආයේ කවදාවත් නැතුවට කමක් නැහැ, හැමදාම තිත්ත හරි කමන්නේ ආහාරයට තියෙනවනම් හැබැයි දිව කපන්න එපා කියලා. ඒ වගේ ආධ්‍යාත්මික පැත්තට තමයි තණ්හාව ප්‍රබල. බාහිර දේවල් වලට තණ්හාව දෙවනුවටයි එන්නේ. ඒ නිසා තමයි මේ විදිහට පෙන්වන්නේ. නමුත් ගොඩක් වෙලාවට අපි අර තණ්හා කියලා කිව්වහම අපි එක්කෝ අපිට මතක් වෙන්නේ වස්තු, එහෙම නැත්නම් සත්තු පුද්ගල භාවයෙන් ඒවා කෙරෙහි තණ්හාව. නමුත් එදා සූත්‍රයේදී මීට කලින් කොටසෙදිත් ඔබතුමා මතක් කරා වගේ සාකච්ඡා වුණේ මේ විදිහටමයි. ඒ කියන්නේ චක්කු ඒ විදිහටමයි ආරම්භ වුණේ තණ්හාව යෙදෙන තැන් කියලා, මේ ප්‍රහීන වෙන තැන් කියලා. ඒ අනුපිළිවෙලට ඒ කාරණා ටිකම තමයි දේශනා වෙන්නේ. ඔබතුමා මතක් කරපු දිහරි ඒ කාරණා ටිකම තමයි අපහු මෙතනින් මතු කරලා පෙන්නන්නේ. මත අමතර කාරණයක් කියන්නම්. මේ ඇත්තටම ඒ රජ කාලයේ තිබිච්ච නීතිය තවමත් ක්‍රියාත්මකව රටවල් තියෙනවා. ඒක හරි අසාධාරණයි කියලා හිතෙනවා. එකෙනේ මම අයව කපලා දාන එක නේද? ඔව්, ඇහැට හැ ඉන්නවා කියලා දනුවක් තියෙනවා මේ අපි ඉන්න රටවල. ඒ රටවල තියෙනවා ඒක.
ඔව්. එතකොට උපමාව තව ටිකක් පැහැදිලි වෙන්න ඇති. දැන් අපේ රටවල් වල නැති නිසා උපමාව ටිකක් උපමා මට්ටමටම සීමා වෙනවානේ. දැන් ඔබතුමාලා ඒවා ප්‍රායෝගිකව අත්දකින්න ඔය රටවල් වල. ඒ නිසා මට හිතෙනවා උපමා තවත් පැහැදිලි ඇති කියලා.